ඔක්තෝබර් 24 වෙනිදා අපේ ගුරු විදුහල්පති පිරිවෙන් ගුරු ගුරු උපදේශකවරු බතරමුල අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිටට ආවේ මෙතෙක් ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ ගුරු උපදේශකගේ පිරිවෙන් ගුරුන්ගේ නොවිසෙන ගැටළු විසඳන ලෙසත් ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රැක ගැනීම වෙනුවෙන් තමයි අපි ඉදා පාරට බැස්සේ. නමුත් අපිට ඒ වාගමන අඩුම ගණමේ මීටර් 25 30ක් යන්න කලින් පාරට බහින්නත් කලින් පොලිසිය විසින් ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් එල්ල කරනු ලැබුවා. මේක සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති විරෝධී කටයුත්තක්. එක්සත් ජාතීන්ගේ මානවිකම් කොමිසම පිළිගන්නවා රටේ රටක ජනතාවගේ අයිතිවාසිකම්. ඒ වගේම අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 එක වගන්තියේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස පිළි අරගෙන තිබෙනවා. දැන් මේ සියල්ල උල්ලංඝනය කරමින් මේ පොලිසිය කටයුතු කරන්නේ කාගේ නියෝග මතද? එනිසා මේ රටට හිලිදරව් කළ යුතුව තිබෙනවා. අපි අද මානවිකම් කොමිසමට ආවේ මෙන්න මේ කරුණ පිළිබඳව මේ රටේ ජනතාවට මේ තිබෙන අයිතිය ඒ වෙනුවෙන් හඳන ගන්න තමයි අද අපි මානවිකම් කොමිසමට ආවේ. අපි මෙතනින් නතර වෙන්නේ නැහැ. අපි බලනවා අපේ නීතිඥ මාතෘන් සමග සාකච්ඡා කරලා මෙතනින් යාටත් මේක නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීන වෙන්න. මොකද මේ රටේ ජනතාවට මේ විදිහට ගියොත් පාරට බහින්න දෙන්නෙම නැහැ. උද්ඝෝෂණයක් කරන්නම දෙන්නේ නැහැ. බහින පමණින් අනිත් පැත්තට ප්‍රහාර ඉල්ල කරනවා නම් ඒ රටක මොකද්ද රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී? ඒ නිසා ඒක සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති විරෝධී පහරදීමක්. ඒ පිළිබඳව තමයි අපි මානවිකම් කොමිසමට පැමිණිලි කරන්නේ. අපි හිතනවා මේ රටේ මානවිකම් කොමිසමත් ඒ වගේම අපි හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණයත් යම් නියෝග මාලාවක් නිකුත් කළ යුතු තැන පොලිසියට ওই වගේ අවස්ථාවකද වුන් එහෙම ක්‍රියා කළ යුතු වන්නේ. එමු නැතුව සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට මේ විදිහට පාර දෙනවා නම් මේ රටේ ජනතාවට කාටද කියන්න වෙන්නේ? එනිසා අපි අවධාරණය කරනවා මේක අපි මෙතනින් නතර කරන්න සූදානම් නැහැ. විශේෂයෙන්ම ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අපි කලින් කිව්වා වගේ ආණ්ඩුව වැරදි තැනකට අත තිබ්බේ. එනිසා වෙන කාට අත තියලත් ආණ්ඩුවට ආණ්ඩුවට ඒකෙන් අනිත් පැත්තට ප්‍රතිපාලට මුණ දෙන්න සිදුුනේ නැත්නම් අපි අවධාරණය කරනවා අපි අනිවාර්ය ලෙසම මේක තවදුරටත් ඉදිරියට අරගෙන යනවා. හෙට දවසේ පස්වරු 1:30ට ඒ වගේම පස්වරු 11:30ට මුස්ලිම් පාසල්වල පස්වරු 1:30ට අනිකුත් සියලු පාසල්වල අපේ පාසල් ඉදිරිපිට කළු පටි බඳිමින් අපේ විරෝධය ගොනු කරන්න පටන් කටයුතු කරන විශේෂයෙන්ම මේ අධ්‍යාපනය අයිති රැක ගැනීම වෙනුවෙනුත් මේ ප්‍රහාරයට එරෙහිවත් හෙට දවසේ අපි රට පුරාම මේ උද්ඝෝෂණ මාලාව දියත් කරනවා. එතනින් නතර වෙන්නෙත් නැහැ. පස් ලබන 13 වෙනිදා අයවැයෙන් මේ ඉල්ලීම් වලට අදාළව සාධාරණ යුක්තිසහගත විසඳුම් ලබා නොදෙන්නේ නම් එතනින් එහාට රට පුරා දැවැන්ත උද්ඝෝෂණ වලට යන්න අපි කටයුතු කරනවා කියන එකත් අවධාරණය කරනවා. පෞගිය 24 වෙනිදා මේ රටේ ගුරු විදුහල්පතිවරු ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්න පාසල්ල දෙමව්පියන්ගේ මුදල් එකතු කරලා අධ්‍යාපන බර දෙමව්පියන්ට පටවන එක නවත්තන්න, ඒ වගේම ආණ්ඩුවගෙන මර්ධන නීති අකුල ගන්න, අධ්‍යාපන රට දළදේශීය නිෂ්පාදනය 100%ක් වෙන් කරන්න, ගුරුසා විදුහල්පතිවරුන්ගේ ආයතන ගැටළු විසඳන්න කියලා දැවැන්ත අපි උද්ඝෝෂණයක් සංවිධානය කළා. මේ දැවැන්ත උද්ඝෝෂණයේදී උද්ඝෝෂණයට යනකොට ආණ්ඩුව පොලිසිය යොදවල පාර දුන්නේ. පොලිසිය යොදවල මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු ගුරු උපදේශකවරු පිරිවෙන් ගුරුවරුන්ට පාර දීම කළේ. මේක සම්පූර්ණයෙන් වැරදි. මේක මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ භාෂණයේ නිදහස අහිමි කිරීමක් ඇට අපි දකින්නේ. ඒ වගේම අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් පැහැදිලිවම 2023 10 මාසේ 26 වෙනිදා වාර්තාව නිකුත් කළා. ඒ වාර්තාවේ පැහැදිලිවම තියෙනවා නිදහසේ රැස්වීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරලා පැහැදිලිවම තියෙනවා. ඉතින් මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ගේ මානවික කොමිසම අවධාරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් යටතේ 2007 ඉදිරිපත් කරපු අංක 57 ධර්ම ඇක්ට් එක අනුව මේ අයිතිවාසිකම රටේ ආරක්ෂා කරන්න කියලා ලංකාවේ ආණ්ඩුවත් මේ භාෂණේශා එක් රැස්වීමේ නිදහස ආරක්ෂා කරන බවට පොරොන්දු වෙලා තියෙන්නේ. එතකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පැහැදිලි නිර්දේශයක් ලබා දීලා දිනා රජයට මේක කරන්න එපා කියලා. එහෙම තියෙද්දි තමයි මාසයක්වත් යන්න ඉස්සලා මේ පාර දීම සිදු කරලා තියෙන්නේ. ඒක නිසා අපි පැහැදිලිවම එලා දකිනවා මේ ක්‍රියාමාර්ගය. අපි අද දවසේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරනවා මේ සම්බන්ධයෙන්. මේ පැමිණිල්ල හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රහාරය පිටිපස්සේ කවුද ඉන්නේ, කවුද අනදුන්නේ මේ සියල්ල අපිට ඕනේ. මොකද මේ ආණ්ඩුව තමයි මේ ක්‍රියාවලිය පිටිපස්සේ ඉන්නේ. අපි දන්නවා පැහැදිලිවම ආණ්ඩුව මේ රටේ ඕනෑම පෙළපාලකට බැස්ස ගමන් පයින් යනකොට ගහනවා. අපි දැක්කා පෞගේ දවස්වල විදුලි බිලට එරෙහිව පාරට බැස්සත් ගහනවා, පයින් යවිද්දත් ගහනවා, ශිෂ්‍යයන්ට ගහනවා, සියලු දෙනාට ගහනවා. එහෙම ගහන්න අයිතියක් නැහැ. ඒක නිසා අපි මේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි පෙනී හිටනවා. අපි
අද දවසේ පැමිණිල්ල කරනවා වගේම අපි එට දවසේ බලාපොරොත්තු වෙනවා ලංකාවේ සමස්ත පාසල් ඉදිරියේට එට 27 වෙනිදා පසරු එකා මාත අපි විරෝධතාවය පළ කරනවා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව අනි මේ ප්‍රහාරය ඉල්ල කරත් අපි පසුබට වෙන්නේ අපි අනිවාර්ය අපි ක්‍රියාමාර්ග වලට යනවා අපි පැහැදිලිවම මේ විරෝධය පළ කිරීමෙන් අපි කියන්නේ මේ ක්‍රියාව වාම නැවතිය යුතුයි මේක ගුරුවරුන්ට පමණක් නෙවෙයි කිසිම කෙනෙකුට ඉදිරියේදී පහර දෙන්න බෑ එහෙම නැත්නම් අපි සියල්ල ඒකාබද්ධ වෙලා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා කියලා අපි අවධාරණය කරන්න කැමතියි මම අමිල සඳරුවන් ඒකාබද්ධ ගුරු සේවා සංගමේ ඵලේකම් 24 වෙනිදා අධ්‍යාපන අමාත්‍යංශයට ආපු ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට ගුරු උපදේශකවරුන්ට ඒ වගේම විරෙන් ගුරුවරුන්ට පොලිසිය පහර දුන්නේ මේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රශ්න ගෙනාව හේතුවට. ඒත් අපි දන්නවා රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ වැඩ කරන ජනතාවගේ මේ රටේ මිනිස්සුන්ගේ මේ රටේ පුරවැසියන්ගේ අයිතීන් කොල්ලකමින් ඉන්න වෙලාවේ කටවහගෙන ඉන්න අපි සූදානම් නැහැ. මේ සටන් සියල්ල ඉදිරිපත් වෙන්නේ සාධාරණ ඉල්ලීම් මත. එහෙම නැතුව ආණ්ඩුව කරන දේ හොඳ නිසා නෙමෙයි මේ රටේ මිනිස්සු එළියට බහිනවා තියෙන්නේ. ඒ නිසා මිනිස්සු එළියට බහිනවා බහිනේ නවත්තන්න නම් මේගොල්ලෝ මර්ධනය ගේනවා. පොලිස් රාජ්‍යයක් ගේන්න උත්සාහ කරපුවා මේක හිටියා. ඒ වගේම රනිල් මහත් රනිලුත් හිතන් ඉන්නවා එයාට පුළුවන් වෙයි කියලා මේ රටේ මිලිටරිය යොදාගෙන පොලිසිය යොදාගෙන මේ රටේ මිනිස්සුන්ගේ ක්‍රියාමාර්ග නවත්තන්න පුළුවන් වෙයි කියලා. අපි රනිල්ට කියනවා ආණ්ඩුවට කියනවා මේක තමයි ඔයාලට ආයෙත් පාඩම් කරගන්න තියෙන අවස්ථාව. ඒ නිසා අපි කියනවා මේ ක්‍රියාමාර්ග නවත්තන්න පහර දීම් වලින් පුළුවන් කියලා හිතනවා නම් පොලිසිය මැදිහත් වීම කරලා පුළුවන් වෙයි කියලා හිතනවා නම් එහෙම හිතපු කාලේ ඉවරයි. මොකද මේ පාරට බහින්නේ ගුරුවරු විදුහල්පති පාරට වැස්සේ අවුරුදු 25ක් විතර තිස්සේ Tamanට වෙච්ච අසාධාරණ දෙරෙහිව පහුගිය වතාවේ පාරට වැස්ස අපි යම් කිසි ජයග්‍රහණකින් එක ගෙනාවා ඒ වගේම ඊළඟ පියවරට අපි යන්න ඕනි මොකද මේ රටේ අධ්‍යාපනය රකින්න රටේ අධ්‍යාපනයේ අයිතිය රකින්න ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට අයිතියක් තියෙනවා වගේම වගකීමක් තියෙනවා වගකීම ඉෂ්ට කරන්න තමයි අපි එළියට බාවේ වැස්සේ ඒ නිසා රනිල් රාජපක්ෂට අපි කියන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අපි කියන්නේ ඔයාලගේ බොහෝ කාලේ බොහොම කෙටි ඒ කෙටි වීම තවත් වටේකින් ආරම්භ වුණා ගුරුවරුන්ට අත තියලා ගුරුවරුන්ට අත තියපු ආණ්ඩුවකට මේ රටේ කවදාවත් හොඳින් ඉන්න හම්බුනේ නැහැ. ඒ නිසා අපි කියනවා ඔයාලගේ දවස කෙටි කරන්න අපි අපිට පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. පුළුවන් නම් රනිල්ට කියන්නේ පුළුවන් නම් ඔයාගේ ක්‍රමෙන් ඇවිල්ලා බලන්න. අපි ලෑස්තියි අපේ ක්‍රම වලින් ඔයාට ගෙදර යන්න පාර පෙන්නන්න. එදාට අපි හම්බෙමු කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. අපි දන්නවා 24 වෙනිදා මේ ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට කොච්චර මේච විදියට රනිල්ගේ ආණ්ඩුව පාර දුන්නද කියන එක එතුමා හිතාගෙන දැන් තවම 1989 කියලා 1988 89 එතුමා තරුණ ජීවිත ගණනාවක් නැති කරලා ඉරලා මේ බලයට පැමිණෙන නොයෙක් ක්‍රමයේදලා අන්තිමට පිනා පාටයකින් තමයි ජනාධිපතිකම අල්ලගෙන තියෙන්නේ දැන් ගුරුවරුන්ට ගන්න හදන දැන් වැරදි තැනකට තියලා තියෙන්නේ අපි එතුමා නීතිය දන්නවයි කියලා නීතිඥයෙක් කියලා එතුමා නීතිය නොදන්න කොටස අත අපි එතුමට පෙන්ලා දෙන්න තමයි මානවීය කොමිෂන් ඩාය අපි මෙතනින් මේක නතර කරන්න මේ පහර දීමට විරුද්ධව යන්න පුළුවන් හැම ආයතනකම හැම නීතිමය පියවරටම අපි යන්න බලාපොරොත්තු වෙනවා මම විදුහල්පති සේවා සංගමේ ලේකම් අනිල් ලබේගුණවර්ධන අපි 24 වෙනිදා ගුරු විදුහල්පතිවරු එකතු වෙලා දැවැන්ත විරෝධයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ බුද්ධදාස ක්‍රීඩාංගණයේ අධ්‍යාපන අමාත්‍යාංශයට යන්න අපි පෙළ ගැහුණු විතරයි අපිට අඩි කීපයක් යන්න හම්බුන්නේ නැහැ දැවැන්ත ම්ලේච්ඡ විදියට කිසිම පදනමක් නැති ප්‍රහාරයක් එල්ල කළ පොලිසිය අත වශයෙන්ම අපි සාමකාමීව විදුහල්පතිවරුන්ගේ දැවැන්ත ගැටලු දරුවන්ගේ දැවැන්ත ගැටලු අධ්‍යාපනයට එල්ල වෙච්ච මරු පහරවල් පිළිබඳව පැහැදිලි කිරීම සහ ඒ අපේ වෘත්ති ආයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් තමයි අපි පෙළ ගියේ ඒක නිසා මේ අනීතික ආණ්ඩුව මේ රනිල් රාජපක්ෂ කියලා කියන්නේ අතිශය ම්ලේච්ඡ විදියට පාලනය කරන කිසිම පදනමක් නැති ඉතාම රූකඩ මිනිසෙක් අත වශයෙන් හිරි වැටිච්ච මිනිසෙක් ඒක නිසා මේ ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්නත් ඕන ඒ වගේම මේ වෙනුවෙන් අපි දැවැන්ත ක්‍රියාමාර්ග වලට යන බවත් අපි පැහැදිලිව රනිල් රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවට කියන්න කැමතියි